භවනා කරන්න සූදානම් වෙමු. කවුරුත් භවනා කරන්න සුදුසු ලේසි පහසුට ඔබකට යන්න ඕන. කවුදත් භවනා කළේ සුපහසු විදිහට තමන්ට තේරෙන උපරිම පහසු විදිහකට වාඩි වෙලා දැස් පියාගෙන ඉස්සෙල්ලාම හුදු හුස්මක් කරන් පල්ලෙහාට දැන් තවත් ඒවතාවක් වගේ කළා. එහෙම වුණාට පස්සේ අපිට පොඩි අදහසක් එනවා. අපේ සුසුම් පොද හඳුනාගන්ට ආරාධනාවක් හම්බ වෙනවා වගේ. අපිට පොඩ්ඩක් අපේ සුසුම් තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන සුසුමත් එක්ක මොහොතක් අපි තැන්පත් වෙලා ඉන්නවා. හැබැයි මේ මොහොතක් අපේ සුසුම් පොද දිහා බලාගෙන ඉන්නකොටම සමහර වෙලාවට අපිට පේන්න පටන් ගන්නවා අපේ සුසුම් පොද චුට්ට 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 බොඳ වෙමින් පවතින. මුලින් දැක්ක තරමට වඩා අඩු වේගෙන යනවා. අන්න ඒ වගේ වුණාම අපි බලනවා අපේ ශරීරය තුළ නැත්නම් ඊළඟට අපිට වැඩියෙන්ම ඉස්මතු වෙන කාරණේ මොකද්ද කියලා. ශබ්දයක් නම් මේ ශබ්දෙ දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ආපහු වෙනවා ශරීරයට. හිත දුවනවා නම් පොදුවේ හිත දුවන එක තීරුම් අරගන්නවා. ආපහු තමන්ගේ ශරීරයට එනවා. සමහර අවස්ථා තියෙන්න පුළුවන් දැස් පියාගෙන ඉන්න අමාරුයි වගේ. ඒ කියන්නේ හිත කැමති නැති වෙන්න පුළුවන් එක එක පාරටම දැස් පියාගන්නටත් ඇහැ විවර කරගෙන හිටියට කමක් නැහැ ඒ වෙලාවට. කොහොම නමුත් ඊට පස්සේ අපිට ශරීරයේ තේරෙන්න වුණොත් එහෙම ওই ශරීරය තුළ කොහොමද ඝන සංඥාවක් තමයි එළියට එන්නේ ප්‍රකට වෙන්නේ. ඒකෙත් අහුවේවි පින්නතුනේ සාමාන්‍ය ප්‍රමාණයට එහා ගියපු අපහසුතාවයක් වගේ තියෙනවා නම් ආන් ඒ කොටසක්. එහෙම නැතිනම් තමන්ට ඒ දැනෙන තේරෙන ශරීරයේ කොටස ගාව ඉඳලා අපි ශරීරයේ අනික් කොටස් ටික චුට්ට 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 බලන්න පටන් ගන්නවා. අපිට තේරෙන්නේ හිස නම් උදාහරණයකට හිස තියෙන හැටි පොඩ්ඩක් බලනවා. තමන්ගේ ඔළුව හිර කරගෙන ඉන්නවද තද්ද කරගෙන ඉන්නවද බලනවා. විශේෂයෙන්ම දෑස් එහෙම. ඊට පොඩ්ඩක් පහලට ආවොත් එහෙම තමන්ගේ දත් යටි තල්ලට උඩ තල් තද්ද කරගෙන ඉන්නවද දිව ඇතුළට තද්ද කරගෙන ඉන්නවද මේවා පොඩ්ඩක් හොඳට හොයලා බලනවා. ඊට අමතරව පින්නතුනේ අපිට පුළුවන් හිස ඇතුළ බොහොම ලොකු පීඩනයක් ස්වභාවයකින් ඉන්නත් එහෙම නැතුව බොහොම සැහැල්ලුවෙන් තියන්න. ඔය වගේ ව්‍යායාමයක් කරනකොට අපිට සුසුම් පොද ආපහු දැනෙන්නත් පුළුවන්. ඒ දැනෙන සුසුම් පොදත් එක්ක මොහොතක් අපි නතර වෙලා ඉමු. ඊට පස්සේ ඔයත්තන්ට ප්‍රකට වෙන ශරීරයේ කොටසක් තියෙනවා නම් එතනින් යන්නත් පුළුවන්. එහෙම නැතිනම් අපි ඇවිල්ලා නතර වුණේ ඉස්සෙල්ලා බෙල්ල ගාව පොඩ්ඩක් බලන්න ඕන. බෙල්ල කොහොමද තියෙන්නේ? පල්ලෙහාට නැමිලාද? එක එක පැති වලට බර වෙලාද? බෙල්ලට සම්බන්ධ ඔළුව පල්ලෙහාට නැමිලාද? ඒ චුට්ටක් බලන්න. ඒ බලලා තමන්ට පහසු හැටියට බොහෝම සීරු මාරුවෙන් බොහෝම දැනුවත් මා භාවයකින් යුක්තව හිමීටව සකස් කරගන්න. බොහෝම හිමීට කරන එක ලාභයි. ඒත් එක තමන්ට තමන්ගේ උරහිස් තේරෙන්න පුළුවන්. බොහෝ වෙලාවට ආනාපානය ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය උරහිස හරහා තේරෙන්න පුළුවන් වෙනතනි.
හැබැයි මේ දේවල් එච්චරටම තේරෙන්නේ නැතිනම් බල කරන්ටත් යන්න ඕනේ නැහැ. හොඳේ. තමන්ට පහසු සුවදායක ලිහිසි හැටියට කරගෙන යනවා මිසක. තමන්ගේ උරහිස්වල බලන්න කොහේ හරි තද කරන් හිර කරන් ඉන්නවද කියලා. එහෙම තියෙනවා නම් ඒවා ඊමේට සකස් කර ගන්න. ඒ වෙලාවේදී ඒ දේ විතරයි කරන්න කියන අදහස අරගෙන හොඳට හිතාමතාම උවමනාවෙන්ම ඒක සකස් කර ගන්න බලන්න. ඔය අතරත් ශරීරයේ කොහේ හරි වෙනත් තැනක වේදනාවක් වගේ දෙයක් දැනෙනවා නම් ඒ දෙයට තමන් කොච්චර මෘදු කළත් සැහැල්ලු කළත් ප්‍රතිකර්මයක් හම්බ වෙන්නේ නැතිනම් එහෙමනම් පින්නතුනේ මේ වේදනාවට එතනට වෙලා ඉන්න දෙන්න. එතනට වෙලා මේ වේදනාවට ඉන්න ඉඩ දෙන්න. අවසරය දෙන්න. ඔය වගේ ව්‍යායාමයකිනුත් පස්සේ ආපහු අපිට ආශ්වාසය හෝ ප්‍රශ්වාසය තේරෙන්න පුළුවන්. සමහරකට තමන්ගේ පපු ප්‍රදේශයේදී හොඳට හඳුනා ගන්න බලන්න ආශ්වාසයක තියෙන හැඩතලය මොකක්ද, ප්‍රශ්වාසයක තියෙන හැඩතලය මොකක්ද කියලා. ඒත් එක්ක සුපුරුදු පරිදි ආනාපානය අපිට බොඳ විවි යන්න පටන් ගනීවි. ඒක සාමාන්‍යයක්. ඒත් එක්ක තමන්ට ශරීරය කොහේ හරි තේරෙනවා නම් අපි බලමු ඊළඟට ශරීරයේ කොටස් මොනවද කියලා. තමන්ගේ අත් තේරෙනවද බලන්න. වම් අත, වම් අතේ වැලමිටෙන් පල්ලෙහා කොටස, වම් අතේ මැණික් අටුවේ ඉඳලා ඇඟිලි දක්වා කොටස, සමහර කාලාට මෙහෙම බලනකොටත් අපිට ඒ විදිහට දකින්න එකත් එපා වෙලා යන්න පුළුවන්. වෙන එකක් මතු වෙන්නත් පුළුවන්. ඊට නැති දෙයක් පෙන්වන්න උත්සාහ කරන්නත් පුළුවන්. මං ඒක හොඳට හඳුනා ගන්න. ශරීරයේ කොටස් ටික බලන එකත් එක්ක ආනාපානය වඩා ප්‍රකට වෙනවා නම් ආපහු ආනාපානයට එන්න. ඒ දිහා බලාගෙන ඉන්නකොට විවිධාකාර චිත්‍ර රූප හරි මොන මොනා හරි ඒකේව මෙමෙවි එනවා නම් ආනාපානයට තියෙන බලය අගය අඩු වෙවි ආවේ. ආනාපානෙ පේන එක අඩු වෙවි ආවේ. ඒකේ තේරුම අපි අපේ අරමුණත්
චුට්ටක් වෙනස් කරන්න ඕන කියන එකයි. බලන්න දකුණුවත ඇඟිලි කොහොමද තේරෙන්නේ කියලා. ඇඟිලි තේරෙන්නේ නැතිනම් තමන්ට තේරෙන විදිහට පොඩ්ඩක් සොලවලා හෝ ස්පර්ශ කරලා දැනගත්තත් කමක් නැහැ. මේ යන්නේ අපි 100ක් ඇති කර ගන්නටයි. සමහරක් විට මුලට වඩා අපි මේ වෙනකොට ආනපානයට නිතර නිතර එන බවක් තේරේවි. වැඩිපුර කිට්ටු වෙන බවක් තේරේවි. හැබැයි මුළු ශරීරය පුරාටම යන්න බලන්න. ශරීරයේ කොහේ හරි දැනක වැඩිපුර දැනෙන වේදනාවක් තියෙනවා නම් ඕක විපුල වෙන්න පුළුවන්, ඕක වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද ඒ දේවල් වලට ප්‍රතිකර්ම කරන්න පුළුවන් තරම් මේ ශරීරය තමන්ට තේරෙන ආකාරයෙන් සැහැල්ලු කරගන්න බලන්න, මෘදු කරගන්න බලන්න, පුළුවන් තරම් පහසු කරගන්න බලන්න. තමන්ට මේ වෙලාවේ ආනාපානය නම් දැනෙන්නේ තමන්ගේ සම්පූර්ණම උත්සාහය යොදවලා ඒ දේ දිහාම බලාගෙන ඉන්න විදිය තේරුම් බේරුම් ඇති කරගන්න. ශරීරේ නම් දකින්නේ හෝ ශරීරයේ යම් යම් වූ කොටස් නම් දකින්නේ හෝ මේ අසවල් ගැන තමයි දකින්නේ කියන එක මැනවින් හඳුනා ගන්න. ඔය අතර තමන්ට නිදිමත වගේ දේවල් එනවා නම් සමහර විට දැස් විවර කරන එක හොඳ වෙන්න පුළුවන්. නිදිමත වැඩිපුර කොහෙද තියෙන්නේ කියලා බලන එක හොඳ උපක්‍රමයක් වෙන්න පුළුවන්. තමන්ගේ මනස අවදිමත් වෙන්නට හිතට අලුත් අරමුණක් විශේෂයෙන්ම බාහිර සද්දයක් අහගෙන ඉන්න එකක් වගේ දෙයක් දෙන එක සාර්ථක වෙන්නත් පුළුවන්. තමන්ට මේ දැනෙන හැම වාතාවරණයකටම ජීවයක් තියෙන බවත් ඒ දේ විනාශ වෙලා යන බවත් හඳුනා ගන්න. හැබැයි ඒකට වෙලාම නතර වෙලා ඉන්න එපා. මගේ අවධානය තමන් තුළ සජීවීව තියාගන්න උත්සාහ කරන්න. බොඳ වෙන්නට බිඳෙන්නට දෙන්න යන්න නැතුව සිහියට මුට වෙන්න දෙන්න එපා.
මගේ ශරීරේ ගිහිල්ලා වටපිටාවම ගිහිල්ලා මුදු බව සැහැල් බව දැක්කනම් ආනාපානය තුල ඒකාකාර බව ආපහු මතුවුනොත් නැවතත් මුලින් ඉඳලාම පටන් ගන්න. ආපහු හිසෙන් පටන් ගන්න. හිස තියෙන්නේ කොහොමද? දැන් ඇද වෙලාද? නෙමිලද? බර වෙලාද? ඉර කරගෙනද? ආදි වශයෙන් මේ තියෙන දේවල් දැක දැක හදා ගන්න. දවසට කරන භාවනාව සමාප්ත කරන්න කලින් තමන් අද දවසේදී කරපු භාවනාව මොකක්ද, මොනු කරපු දේ මොකක්ද කියලා මතක තියෙන හැටියට
චුට්ටක් මතක් කරන්න. අද සඳු සඳු අද දවසට කරන භාවනාව මතකයෙන් සමාප්ත කරමු.